අයින් කරා. අයින් කළා කුසිකර්මාන්තයට මුල් තැන දීලා ඉරකාරය ඔක්කොම එළියට ගත්තා. අරගෙන බාර දුන්න හමුදාවට. හමුදාවකට අක්කර 10000 ගන්න දීලා තියෙනවා. වපුරන්න කියලා. එතකොට ආමියකට ඒ කැම්ප් එකට සම්පූර්ණ අක්කර 10000ක් බාරයි වැඩ කරන්න ඉරකාරයෝ ඉන්නවා. ආමියකේ ඔක්කොම කට්ටිය බෑලා මේ සුද්ධ කරලා වැඩ කරනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් වගේ අර පළාතකට පාලනය කරන කෙනෙක් ඉන්න එයාට තේනවලු ටොන් මෙච්චරක් කියලා මේ අක්කර. එතකොට එයා මොකද කරන්නේ ග්‍රාමසේවක වසන් වලට බෙදලා දෙනවා ග්‍රාමසේවකට දෙනවා ඔයාගෙන් ටොන් එකම අරක් එන්න ඕනේ. වී ටොන් එකම අරක් එන්න ඕනේ කියලා එහෙම බෙදලා බෙදලා දීලා ටොන් 100 එකතු කරන ප්‍රාදේශීය ලේකම්. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ටොන් 100 100 100 100 බෙදලා දෙනවා. ටොන් 100ක් විතර හැදෙනවා එහෙම. ඒක එයා දැනගන්නවා මෙතන ටොන් 100ක් ගන්න කුඹුරු නැහනේ. ඒතො රජේ ඉඩම් ඔක්කොම බදු මේ ඔප්පු දෙනවා. ඔප්පු නිකුත් කරලා බලපත්‍ර දීලා ඔක්කොම ටික ආලා කරලා ඔක්කොම සුද්ධ කරලා නියල් දාදලා අර ඔක්කොම කුඹුරු කරනවා. කුඹුරු කරලා වාරි මාර්ග අදලා වතුර දීලා කොහොම ටොන් 100 දෙන්න එපා. ඒතර එයා ටොන් 100 හදනවා. ඒතොර හැම පළාතෙම ටොන් 100 100 එකතු වෙනකොට ඔක්කොම ටොන් ඕනේ 25යි. ටොන් 500ක් විතර ආවිල්ලා. ඒතොර 300ක් මුදල් ඉසි කරන්න පුළුවන්. එතකොට එහෙම පටවන පිටරටට. එතකොට ඩොලර් ඇතුළට එන්න පටන් ගන්නවා. හැබැයි අවංකව වැඩ කරන්න ඕනේ. ආල් විකුණන්න බෑ. ඔය ඒවා කරන්න බෑ. මොකද කියන්නේ? පුතා මොනවද වගා කරන්න බැරි? දැන් ප්‍රාදේශීය ලේකම්ට බාර දීලා එලිම ආමියකින් ගියා මේ පළාතේ ට්‍රැක්ටර ඔක්කොම අත්තන කොට ගන්නවා. මම ෆිනෑන්ස් ගෙව්වේ මගේ ට්‍රැක්ටරේ ඒවා මොකුත් අදාළ නැහැ. අත්‍යවශ්‍ය සේවා කියලා නීතියක් රටේ තියෙනවනේ. දැන් යුද්ධ කාලේ අල්ලන වාහනේ ගත්තනේ ආමියකට වැඩට අරගෙන පාවිච්චි කරලා ආයෙ දෙනවා. කරනවාද බින්දනවාද ඒවට වන්දිත් දෙනවා. ඒ වගේ තියෙන ට්‍රැක්ටර ටික බලෙන් ගන්නවා. අරගෙන ආමියකේ යුනිෆෝම් පිට ආන්නේ. නිකන් ආන්නේ. අක්කර 100ක් 200ක් 300ක් නිකන් ආලා දෙනවා. කපලා දෙන්නේ නිකන්. දැන් පුතා කපන එකයි ආහන එකයි නිකන් නම් පුතා දැන් ගොවියට මාංශයක් තියෙනවද? අස්සන්නේ තුනෙන් එකක් හරි හතරෙන් එකක් හරි දෙනවා ගොවියට. ඒකෝ ටික ඔක්කොම දේශීය වත්කම් විදිහට භාණ්ඩාගාරයට ගන්නවා. අරගෙන භාණ්ඩාගාරේ වත්කම හදනවා ඉතින්. අදලා අර නැති වෙච්ච ඩොලර් ඔක්කොම නැවත හදනවා. අදල ඒකෙන් අර සම්පූර්ණ අත්‍යවශ්‍ය භාණ්ඩ ඔක්කොම අරගෙන අඩු ගන්නට දෙනවා රටේ. මොනවද කියන්නේ පුතා? කලම් ડોක්ටර් කලම් එයා මේ සයන්ටිස්ට් කෙනෙක් නේ. එයා සම්පූර්ණ කරේ ඕක. පුතා 80 ගන්නට තිබිච්ච ඩොලර් එක නේ පුතා 30 ගන්නට බැලලා තියෙන්නේ. දවස ගන්න ඒගොල්ලෝ ඩොලර් එක බයිනවා. ඒ තරම් නිෂ්පාදන. ඒක අපි කරන්නේ නැහැ නේ පුතා. ගොවියා කන කර උකස් කරලා පොලියට අරගෙන සල්ලි ගිනි පොලියට අරගෙන වපුරලා මෙව කරාම ඒ කාලේ ඔක්කොම ගණන් අඩු කරනවා පුතා. ඒතරම් බෙලඳ පොලක් නැහැ නේ තුට්ටුවට දෙකට අරගෙන ඒක මහා පරිමාණ ලාභ තියලා අර අතරමැදියේ විකුණනවා. ඒ නිසා රට පිරිනමන. කිසිම අතරමැදියෙක් නැ ඔක්කොම අත්තන උඩ ගන්න ඕන අතරමැදිය. කවුරු හරි මේ ලොරියක් අරගෙන වී එකතු කරන්න આવුවත් කෙලිම අත්තන උඩ ගත්තා. රාජ්‍ය දේපල කොල්ල කෑමේ වරදක්. අරිනේ රාජ්‍ය දේපලක් නේ. මහා භාණ්ඩාගාරේ හදන්න තියෙන දේපලක් ගත්තාම සල්ලි දීලා ගත්තම ඒ රාජ්‍ය දේපල කොල්ල කෑම. කිසිම කෙනෙක් ගන්න බෑ රජෙම්මයි ගන්නෙ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එක කරන්නේ. සාධාරණ මිලක් තියෙනවා. ගොවියට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. අසාධාරණ නියමටම ගහන දෙනවා. ඇයි? ආන මිලයි කපන මිලයි ගියාම ඉතින් දෙන්න පුළුවන් නේ බය නැතුව ගන්න. පාඩු නෑ. ගොවියට කිසිම සේත්ම වාබුන තැන තියන්නේ. එයට ගේ හදලා දෙනවා. එයට අවශ්‍ය පරිසරය හදලා දෙනවා. ණය දෙනවා. මේ විශේෂ දීමනා දෙනවා. අස්වැන්න වැඩි නම් විශේෂ වරප්‍රසාද විශේෂ දීමනා ඒවා දෙනවා. ගොවියන්ගේ ළමයින්ට ඔක්කොම නොමිලි අධ්‍යාපනය. සතපාවක්වත් ගන්න. ඒ වරප්‍රසාද ටික දෙනවා. දීලා අර කට්ටිය ඔක්කොම පිකප් කරලා ගන්න. එතකොට ටයි කෝඩ් ගලවලා ඕ බලනවා මෙතන ඉඳලා කට්ට ගන්න ඕනේ. කොම්පියුටර් දැත්තම වරප්‍රසාද වැඩි. අරුන් ඔක්කොම ආය අර කොම්පියුටර් ටික විසිකලා උන් ඔක්කොම ඉලට බයින. පුතා මේවා ප්‍රඥාවෙන් ගහන්න ඕනේ. ගැට මේවා. පුතා අත්‍යවශ්‍ය භාණ්ඩ මොනවද? මිනිස්සුන්ගේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල් මොනවද? කෑම. පළවෙනි එක කෑම. දෙවෙනි එක කෑම කියන්නේ ඉතින් වතුරයි ඒව ඔක්කොම හරිනේ පුතා කෑම. දෙවෙනි එක පුතා ඒව ඔක්කොම හරිනේ පුතා ඔක්කොම කොළ જાති ඔක්කොම ඉතින් ඒව හැදෙනවනේ කෑම. දෙවෙනි එක අඳින්න ඇඳුම්. තුන්වෙනි එක ඉන්න තැන. තුනයිනේ අත්‍යවශ්‍ය දේවල්. ජීවත් වෙන්න දැන් අසනීපයක් වුණොත් නේ බේත් ඕනේ. ඔව්. එතකොට මිනිස්සෙකුට ඉස්සෙල්ලාම කෑම. ඊළඟට ඕනේ මොකද්ද මිනිස්සෙකුට අඳින්න ඇඳුම් විලිවා ගන්න. තුන්වෙනියට ඕනේ මිනිස්සෙකුට ඉන්න තැන. දැන් තුනයිනේ. දැන් අසනීප වුණොත් බේත්. අසනීප වුණොත් තමයි බේත්. දැන් අසනීප නැහැ නේ පුතා. එතකොට හතරවෙනි එක පැත්තකින් තියන්නකෝ. අර තුනෙන් මට කියන්න පුතා අත්‍යවශ්‍යම දේවල් කීයද කියලා. කෑම ඕනේ. අනිවාර්යෙන් කෑම ඕනේ ජීවත් වෙන්න. විලිවා ගන්න ඇඳුම් ඕනේ. කොතන හරි වැටිලා ඉන්න බැරිද?
දැන් ඉස්සරහට අපි මුතුන් මිත්තෝ ඉතින් ගස් යට ගල් යට එයින් වල පැල උඩ ගස් වල හෙල්ලිලා ලණු වල පැටිලා හිටියේ නැත්ද වැල් වල හෙල්ලිලා ප්‍රශ්නයක් නැහනේ එහෙනම් මේ අත්‍යවශ්‍යම දේ තමයි කෑමයි අඳින්දයි පුතා ඉතින් කොයරකින්ද කොළ ටිකක් හරි කේල් කොලේකින් හරි වාගෙන ඉන්න පුළුවන් නේ එහෙනම් අත්‍යවශ්‍ය දේවල් මොනවද කෑම බලන්න පුතා ඔක්කොම කපල කපල ආර 100 කින් විතර කැපිලා කැපිලා ඇවිලා එකයි ඉතුරු වෙන්නේ මැරෙන්නේ නැතුව මිනිස්සු ජීවත් වෙන්න ඕන නම් කෑම තමයි ප්‍රශ්නේ ඒකට තමයි මුල් තැන දෙන්න ඕන ඒක ඇදුණා කියන්නේ අනිත් ඔක්කොම ඇදෙනවා පුතා දම් පපුවා නිව් ගිනියාවේ අදටත් ඇඳුන්නේ නැහැ නේ පුතා. කේල් කොළොලේ මතක් ඉන්නේ පුතා වෙඩින් වලට තියන්නේ. වෙඩින් වලට කේල් කොළේ ඔතන නාව ඉතින් නෑ. ਉਹ පිළිගන්නවා. ඒ වැද්දා පිළි අරගෙන උට කැම දෙනවා. ඒ තැනට හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් අර තැනට හදන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ පය පුතා. 5 ස්ටාර් හොටෙල් එකේ ගිහලා ගෑරුප්පෙන් කන්න පුළුවන් නම් ගෑරේජ් එකේ වාඩි වෙලා කන්න පුළුවන් කමක් තියෙන්නේ පය මනුස්සයාට. නේ දර්දලිත් එක්ක ගිරිස් එක්ක වාඩිලා කන්න පුළුවන් කෙනෙක් ඇයි ගෑරුප්පු වලින් ගෑරුප්පු වලින් කන්න පුළුවන් නම් ගෑරේජ් එකෙත් කන්න පුළුවන් නේද දෙකම එකයි පඤ්ඤාවන්ත උනේ මම දැක්කා මේ දේශපාලන පක්ෂවල කිසිම තැනක එක පඤ්ඤාවන්තයෙක්වත් නැහැ අවංකවම කියන්නේ පුතා පුළුවන් ඔප්පු කරන්න මම හෙව්වා මට හම්බ වුනේ නැහැ එක පඤ්ඤාවන්තයෙක්වත් නැහැ ඒ අය ඉතියට මේ මොලේ වැඩ කරන්නේ පුතා දැන් කෑකෝ ගන්නවා කෑකෝ ගාන්න ගාන්න ඒ අයට කෑම දෙන්න ඕනේ වැසිකිලි පාසුකම් දෙන්න ඕනේ වතුර දෙන්න ඕනේ දැන් කෑ ගන්න ඒ අය වැඩට යන්නේ නැහැ ඒ අයගෙන් සේවයක් වෙන්නේ නැහැ ඒ අයගේ රාජකාරී කෙරෙන්නේ නැහැ දැන් පුතා තවත් රට පොඩ 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 පස්සට යනද ඉස්සරට යනවා දැන් කෑ ගන්න ටීම් එකට ගිහිල්ලා ආන්න හරි ඕගොල්ලෝ කෑ ගන්න කැත්ත ජනාධිපතිම ගෙදර යවමු තව කී දෙනෙක් යවන්න හරි ඔක්කොම යවමු ඒ වෙනකොට පත් කරන කෙනා පොඩ්ඩක් පෙන්වන්නකො අපිට ඒ වැරදි කරන්නේ නැති කොල්ලකන් නැති අවංක සිල්වතෙක් නේ එන්න ඕනේ දැන් ඒ වැරදි කරන්නේ නැති කෝයා කියලා කවුරුද දන්නේ නැහැ පුතේ කෙනා. ඒතකොට දැන් මේ මිනිස්සු යවන්න ඕනේලු ඒ වෙනකොට ඉන්න කෙනින් නැල්ල. ඒතකොට රටට මොකද වෙන්නේ? ඒතකොට පුතා රටට වෙන්නේ මොකද්ද? ඒතකොට මේ කට්ටියගේ තොලුව වැඩ කරන්නේ නැහැ නේ පුතා. ඉතලා සුදුසු කෙනා තෝරගෙන නේ පුතා. දුස්සිල කෙනා ගෙදර යවන්න ඕනේ. දැන් පුතා ගේ හදනවා. ගේ හදනවා නම් අපි මොනවද ඉස්සලා කරන්න ඕනේ? ඉන්න පැලක් ගාගන්න එපායි. පුදුම වැඩේ පුතා ගේ කඩලා ඉවරලා දෙවිගෙන ඉන්නවා අයියෝ වැස්ස නවතින්න ඕන පායන්න ඕන අත්විවරම් කපන්න ඉතින් වැස්ස නවතින්න කර පැලේ හිටියා නම් ඉවරනේ පුතා ඔක්කොම නගලින් අරගෙන ඉන්න එකත් කඩලමු එහෙම එකක් නේ කරන්නද ස්විප් එකක් අරගෙන මේක බැරි වෙලාවත් 150,000ක් වැදුනොත් අනිවාර්යෙන් බස් එකක් ගන්නවා 85,000 දීලා බස් එකක් ගන්නවා ඒ බස් එක ගන්න බෑ ඉතර පොල්ගත් දෙක වදිනවා මම පොල්ගත් දෙක කපනවා පුතා යවමු ඇයි යවන්නේ කියලා මං අහන්නනේ ප්‍රශ්නය මට දැනගන්න ඕනේ මේ මිනිස්සු යවන්නේ මේගොල්ලෝ ඔක්කොම කොල්ල කනවනේ රටේ ජනතාවගේ දේපල කොල්ල කනවා හරි යකඩ ගෙනාවේ නැහනේ යකඩ ගෙනාවේ නැහැ තියෙන යකඩ බටේ 2300 තිබිච්ච එක 12,000ට ගිහිල්ලානේ එතකොට ආල් රටේ ආල්නේ ආල් වලට ඩීසල් ගන්න නැහනේ තෙල් පෝරනේ ගන්න එතකොට ඩීසල් වැඩි උනායි කියලා ආල් වැඩි වෙන්න බෑනේ එතකොට මේ තියෙන බඩු මුට්ටු ප්ලාස්ටික් කෝප්පේ ඉඳලා පිඟානෙ ද ඔක්කොම වැඩි කරලානේ වැඩි කරලා තියෙන චීනෙන් ගෙනල්ලාද ජපානෙන් ගෙනල්ලාද මේ තෙල් එක්ක රටේ තියෙන ප්‍රශ්නෙත් එක්ක මිනිස්සු අසාමාන්‍ය විදිහට ඔක්කොම වැඩි කරගත්තනේ එතකොට මේ 1-2-3 ලාභේ තියලා විකුණන කට්ටිය කොල්ල කනවද නැද්ද එතකොට පුතා රටේ ඉන්නේ කෝටි 2,000,000 කොල්ලකාරයෝනේ එතකොට කැබිනට් මණ්ඩලයේ ඉන්න 200,000-300,000 ඉන්න ඔය අරියනෝද රට මේවන්න ඕනේ පිටිපස්සට ඉස්සරහට ගන්න බෑනේ ඔක්කොම කොල්ලකාරයෝනේ අර කට්ටිය කෝටි ගණන් කොල්ල කනවා මේ කට්ටිය ලස්ස ගණන් කොල්ල කනවා අර කට්ටිය දහස් ගණන් කොල්ල කනවා සාමාන්‍ය අර පාරවල්වල විකුණන කට්ටිය බුලත් විට සාර විට අයිස්ක්‍රීම් ඌ 100-200 කොල්ල කරනවා 20ට ගත්ත අයිස්ක්‍රීම් එක 80ට කරනවා ඌත් කොල්ලකාරයෙක් තමයි ඌ සුළු ප්‍රමාණයේ කොල්ලකාරයෙක් සුළු කොල්ලකාරයෝ මධ්‍යම කොල්ලකාරයෝ ඉහළ කොල්ලකාරයෝ මහා ප්‍රමාණ කොල්ලකාරයෝ මුහුදු කොල්ලකාරයෝ කියලා දැන් කොල්ලකාරයෝ ටිකක් තමයි ඉන්නේ උතාරටේ හොඳ මිනිස්සු කවුරුත් නැහැ